සෞඛ්‍ය අමාත්‍යර සඳහන් කරන රෝහල්වල නොසලකිල්ල ගැන වසරකට පැමිණිලි 600ක් ලැබෙනවා කියන කාරණාව පෙරදින ශික්ෂණ රෝහලේ ඊයේ පැවති උත්සවයක් ආමන්ත්‍රණය කරමින් මේ වසරේ වගේම පසුගිය වසරේදීත් මේ ආකාරයෙන් පැමිණිලි සංඛ්‍යාව වාර්ෂිකව ලැබිලා තියෙනවා. සෞඛ්‍යංශ තම උපරිමය රෝගීන් වෙනුවෙන් කරනවාද කියන ගැටලුව මෙවගින් පැන නගිනවා කියන කාරණාවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රෝගී පාර්ශ්වයන් කර තිබෙන පැමිණිලි විශ්ලේෂණයේදී රෝහල්වලින් අතපසුවීම් රැසක් සිදුව ඇති බව පෙනෙන්නට තියෙනවා කියන කාරණාව ඒ මහත අවධාරණය කරන දිනමින පුවත්පතයි මේ වාර්තාකරණය කරන්නේ. රෝගීන්ට ප්‍රතිකාර සැලසීමේදී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සුවිශාල කාර්යභාරයක් සිදු කරන බව නොරහසක් නොවන්නේ ඇයිද? ඒ සඳහා තවත් කැපවෙන්න අවශ්‍යයිද කියන කාරණාව තමයි විශේෂයෙන්ම කරන්න තියෙන්නේ. මොකද රෝහල්වල සුවිශේෂ කාර්යභාරයක් කරත් තවත් කැපවීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ජනතාව විසින් කරන චෝදනා වලින් පැහැදිලි වෙනවා තවදුරටත් කැපවීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ අන්නේ විදිහට ඖෂධ හිඟය වෛද්‍යවරු රට අතර යාම ළමා මන්දපෝෂණය හා බැඳුණු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා කියන කාරණාවත් ඒ මහත්මයා වැඩිදුරටත් සඳහන් කළා තිනා. විශේෂයෙන්ම මේ ගැටලුකාරී තත්ත්වය නොසලකිල්ල විතරක් නෙමෙයි සමහර තැන්වල රෝගීන්ට සලකන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් පවා ගැටලුකාරී තත්ත්වයන් පැන නැගලා තිබ්බා. සමහර තැන්වල මේ රෝහලට ඇතුළු වන තැන ආරක්ෂක අංශයෙන් ඉලදහරින් ඉඳන්ම රෝහල ඇතුළට ගියාම යම් යම් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගැටලු තත්වයන් අපම වාර්තා කරලා තිනතින් වඩා විධිමත් සේවයක් ලබා දෙනවා වගේම හොඳ සත්කාරයක් ලබා දෙනවා වගේම හොඳ විදිහට ජනතාවට ආමන්ත්‍රණය කිරීමත් වැදගත් වෙනවා. මොකද එහෙම වුණොත් එහෙම ජනතාවට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තමන්ට ලැබෙන ප්‍රතිලාභ පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා හිත් අමනාපකම් ඇති කරගන්න නැතුව. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.